සරවට්ඥ ධාතුූන් වහන්සේ ඉක් බිති මල්ල රජු ඔවුන්ගේ සන්තාගාරයත් සුවඳ කල්ක ගල්වා සුදු අබ සුන්සාල් සමන් කැකුළු හිීතන විළඳ යනමේවා බිම විසුරුවා රන්තරු රිදිීතරු ආදියන් විසිතුරු උඩුවියන් පඳවා තැනතැන මල් මාලා එල්ලවා දෙව් විමනක්සේ සරසවා සන්තාගාරේහි පටන් මකුට බන්දනනම් වූ ඔටුණු පලදනා ශාලාව දක්වා ඇති මාර්ගේද. දෙපස කලාலையின் ආවරණය කරවා උඩවියන් පඳවා රන්තරු රිදීතරු රන්මල් රිදීමල්වලින් සරසවා තැනතැනමල්දම් රුවන්දම් එල්වා පංචවර්ණ දජයනංවා තැනතන කෙසිල් ගස් හා පුන් කලස් තබවා පහන්ඩල්වා සර්වා ලංකාරෙන් සැරසූ ඇතකුපිට ධාතු සහිත දෙන තබා නර්ථනගීතාදෙන් පූජා පවත්වමින් මහාපෙරහැරින් සන්තාගාරයට ධාතු සහිත දෙන වැඩම වූහ. ඉක්බිති අනේකාකාරයෙන් සැරසූ සාර්මය පර්යංකේහි රන් දෙන තබා සේසත් එස වූහ ඉකුත් සතියෙහි මල්ල රජුන්ට දහස් ගණනින් දසදහස් ගණනින් එහි පැමිණි භික්ෂූන් වහන්සේට ආගන්තුක සත්කාර කරන්නට සිද වූයෙන් රෙසිසේධාතු පූජා කරන්නට අවකාශ නොලැබිණ. එබැවින් ඕහු රන්දනට කිසි සතුරකුට ලංවිය නොහැකි වන පරිදි චතුරංගනී සේනාව යොදවා ආරක්‍ෂා සංවිධානයකොට නර්ථනගීත වාධිතයෙන් ධාත් පූජෝදසවය කළහ. බුදුරජාණන් වහන්සේගේ පිරිනිිවීම ඇසූ මගද රට අජාසත්රජුද, විශාල මහනුවර ලිච් වී රජහුද කිමුුල්වත්පුරේහි ශාක්ක්‍ය රජහුද අල් කප්ප නුවර බූලී නම් රජහුද රාමගාමයේ ෝලිය රජහුද වට දීපකනම් ගමෙහි බමුණෝද පාවානුවරමල්ල රජහුද යනමෝන් අපිත් තතාගතයන් වහන්සේගේ ධාතවූන් වහන්සේලා ලැබීමට සුදු සම්හ අපටද චෛත්‍ය හා ධාතු පූජාකිරීමට ධාතුන් වහන්සේ දුනමැනවයි කුසිனாරනුවර மල්ල රජන්වත දූතයන් යවූහ සාමයෙන් නොදුනහොත් ගතහැකි අයුරකින් ධාතුූන් වහන්සේ ගනිමුයයි ඒ රජහුද සේනාසමග කුසිනාරානුවර සමීපයට පැමිණ කඳවුරු බැඳගත්හ. කුසිනාරානුවර මල්ල රජහූ සිතන්නාහු අනෙක් රටවලට යමක් ඇත්තුවූුවහොත් ඒවා ඔවුන්ම ගන්නවා මිස අපට නොදෙන්න්නහ. ශාක්‍ය මනීන්ද්‍රයන් වහන්සේ අපගේ ආරාධනාවක් නැතුවම අප රටට බඩි සේක උන්වහන්සේ විසින්ම අපට දන්වා එවා අප උයනෙහි පිරිනිවන් පාවාදාළහ උන්වහන්සේ එසේ කරන ලද්දේ ධාතුූන් වහන්සේ ලැබීමට අපටම සුදුසුකම් ඇති නිසායයි සලකා පැමිණි රජවරුන්ට ධාතුඋන්වහන්සේ බෙදාධිය නොහැකි බවදන්වා ඇවුහ. සෙසුරජහුද නැවතනැවතද තම තමන්ගේ සුදුසුකම් කියා සිටියහ. ධාතුූන් වහන්සේ නිසා රජුන් අතර මහා අවිකැටුමක්සිදුවන්නට යන බව ද්‍රණනම් බ්්‍රාක්්මන ආචාර්යවරයාට අසන්නට ලැබි මහාකාරුුණික වූ ශාන්තිවාදී වූ තතාගතයන් වහන්සේ පිරිණෙවුණු තැන ධාතුූන් උදෙසා යුද්ධ කරගැනීම සුදුසුකරුුණක් නොවේ යැයි සලකා ඕන් අතරට ගොස් උස්තැනක සිට දේශනයක් කරන්නට පටන් ගත්හ ඔහුගේ කතාව බනවර දෙකක් පමණවිය ගෝෂාව මහත් බැවින් එක් බණවරයක පමණ වූ ඔහුගේ කතාව කිසිවකුට නොවැසින දෙවන බනවර අවසානයේ ආචාරවරයාගේ හඬවැනි හඩක් ඇසේඇයි සියල්ලෝ මනිශ්‍ය බ්ද වූහ එකල දඹදිව උසස්කුලවල බොහෝ දෙනා ද්‍රෝණබ්‍රාක්්මණයාගේ ශිෂ්‍යෝ වූහ එහිද ඔහුගේ ශිෂ්‍යෝ බොහෝ වූහ එබැවින් ඕහු අරගලේ නවත්වා ද්‍රෝණබ්‍රාක්්මණගේ හඬට ක්‍යු කළහ බ්‍රාක්්මනතෙමේ අප බුදුරජාණන් වහන්සේ මහාකාරු නිකයහ ශාන්තීවාදියහු උත්තමයෙකුගේ ධාතු සඳහා යුද්ධ කරගැනීම සුදුසුනැත. යුද කිරීම ඒ මහෝත්තමයානන්ට කරන අගෞරවයක තතාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න ජනයා බොහෝය. ඔවුන් හැම උන්වහන්සේගේ ධාතුූන් පූජා සත්කාර කිරීමට සුදුස්සෝය යනාදී කරුණු කියා සැම දෙනාම සමගියෙන් ධාතුවූන් වහන්සේ බෙදා ගැනීමට යෝජනා කළේය. සියල් ලෝම ඒයට කැමතිවී ධාතු බෙදීම ද්‍රෝණ බ්්‍රාක්්මණ පඬිතුමාට භාර කළහ. දීර්ගායුෂ්ක බුදුවරයන් වහන්සේලාගේ ශාරීරිික ධාතුූහු නොවිසිරී රන් කදක්සේ ඒක ගනවසිටින් නාහ අප බුදුරජාණන් වහන්සේ මම නොබෝ කලකින් පිරිනිිවන්නේෙමි මගේ සස්න තවම සැමතැන නොපතලේය එනිසා මගේ ශාරීරික ධාතුූන් ගෙන පිහිටුවා තම තමන්ගේ පෙදෙස්වල චෛත්‍යන් කරවා බැඳපුදා බොහෝජනයා ස්වර්ග පරායන වන්නාහයි ධාතුූහු විසිරසිටිත්වායි අදිිෂ්ඨාන කලසේක යි උන් වහන්සේගේ ධාතුූ ඒක ගනව නොසිට කුඩා කැබලි වී සිටියහ ධාතුූන් වහන්සේගේ ප්‍රෝත්ති පරනිර්වාණ සූත්‍ර අටුවාාවහි දැක්වෙන පරිදි මෙසේය. දළදා සරය අකුදා දෙකය ලලාට ධාතුුවය යනමේ ධාතුූහු නොවිසිරී සිටියහ ඉතරි ධාතුූහු විසිර සිටියහ ඒ ධාතුූන් වහන්සේලාගෙන් ඉතා කුඩා ධාතුූහු අබ ඇට පමණ වූහ මද්දිම ධාතුූහු මැදින් කැඩුණු සහල් ඇට පමණ වූහ මහාධාතුූහු මුම් පියලි පමණ වූහ පරනිර්වාණ සූත්‍ර අටුවාවෙෙහි ධාතුූන් වහන්සේලාගේ පැහැය පැහැදිලි ලෙස දක්වා නැත සුමන මකුල සදිසාච දෝතමුත්ත සදිසාචස්ුවන්න සදිසාච ධාතුයෝ අවසිස්සිංසු යැයි විභාගයක් නැතිව ධාතුූන්ගේ පැහැය එහි දක්වා තිබේ. මහන්තාස්ුවන්න වන්නාච මුත්ත වන්නාච මජ්ජිමා පුුද්ධකා මකුලවන්නනාාච සොලස දෝන මත්තිකා මේ බුද්ධ වන්සපාලියයේ අග ධාතුූන් වහන්සේලාගේ තතු දැක්වීම සඳහා යුදාඇති ගාතාපිළික එක් ගාථාවකි. එහි දැක්වෙන පරිදි මහාධාතුවන් වහන්සේ රන් පැහැවන්නාහ මත්තිම ධාතුූන් වහන්සේ මුතු පැහැවන්නාහ ඩාධාතු වන්වහන්සේ සමන් කැකුළු පැහැවන්නාහ. ප්‍රමාණයෙන් සියලුම ධාතුූන් වහන්සේ ප්‍රකෘති නැලියෙන් සොලොස් නැලියක් වූහ යැයි පරිනිර්වාණ සූත්‍ර අටුවාදහි කියා තිබේ. මහන්තා පංචනාලියෝ නාලියෝ පංච මජ්ජිමුද්ධකානාලියෝච ඒ තා සබ්භාපිධාතුයෝ යන බුද්ධ වංශගාතාවෙන් මහාධාතුූන් වහන්සේ නැලි පසක් බවත් කුඩාධාතුන් වහන්සේ නැලි සයක් බවත් දක්වා ඇත්තේය. ධාතුූන් වහන්සේ බෙදාගැනීම සඳහා මල්ල රජුන්ගේ සන්තාගාරයට සැම දෙනා රැස්සූ කල්හි ද්‍රෝණ බ්‍රාක්්මනතිමේ රන්දින විවෘත්ධ කරවීය රජවරු සර්වඥදේ හය නොදැක රන්වන් ධාතුූන් වහන්සේ පමණක් දැක මහත්ශෝකයට පැමිණ හැඩුහ එකනෙහි ඒ රජුන්ගේ ප්‍රමාදය දැක බමුණුතෙමේ දකුණු දළදා වහන්සේ තමාගේ ජටාවෙහි සඟවා තබාගත්තේය ඉක්බිති බ්්‍රාක්්මනතෙමේ රන් නැලියෙන් මැන එක් එක් නගරයට දෙනැලිය බැගින් ධාතුන් වහන්සේ බෙදාදින බ්‍රාක්්ණනයා ධාතුූන් බෙදද්දී සක් දෙව් රජ දකුණු දළදා වහන්සේ නොදැක කොහිදෝයි විමසනුයේ බ්‍රාක්්මණයා විසින් සඟවා තිබෙන බව දැක මේ බමුණා ධාතුූන් වහන්සේට සුදුසුලෙස සත්කාර කරන්නට අපහෝසත්ය ඒ නිසා ඔහුගෙන් එය ගත යුතුයයි සලකා ධාතුූන් වහන්සේ බ්‍රාක්්මණයාගේ හිසෙන් ඔහුට නොදැනෙන පරිදිමගෙන න් කරඩුවක තබා දෙවුලොවට ගෙනගොස් සිලුමිනිසාෑයෙහි තැබීය බ්‍රාග්මනතෙමේ තමා සඟවාගත් ධාතුූන් වහන්සේ නොදැක සොරාගත් නිසා ඒ අනිකෙකුට කියන්නටද අපහෝසත්ව කලින් තමාටද ධාතුූන් වහන්සේ වුවමනා බවනොකී නිසා රජුන්ගෙන් ධාතු ඉල්ලන්නටත් අපහෝසත්ව ධාතුූන් වහන්සේ මැනීම කළ නැලියත් පිදිය යුතුවස්තුවක්කයි සලකා රජුන්ටකයා නැලිය ලබා ගත්හ හිතම ධාතුූන් බෙදූ නැලිය තබා චෛත්‍යයක් කරවූයේය සෙස්සෝද තම තමන්ට ලබා ගත්ධාතුන් පිහිටුවා චෛත්‍යයන් කරවා පූජා සක්කාර කළෝය මෙසේධාතුන් වහන්සේ බෙදා දුන් පසු පිපලී නම්නුවර මෝර්ියනම් රජහුද කුසිනාරාවහි තතාගතයන් වහන්සේ පිරිනිිියුණු වග අසා තමන්ට ධාතුූන් ලබා ගනුසඳහා කුසිනාරාවට දූතයන් යවූහ. ඔවුහු ධාතුන් නොලබ දර සෑයේ අඟුරුගෙන ගොස් ඒවාප් හිටවා චෛත්‍යයක් කර වූහ. මෙසේ ධාතු චෛත්‍ය අටය ද්‍රෝණබ්්‍රාක්්මණයාගේ ්‍ය මෝරිය රජුන්ගේ අංගාර චෛත්‍යයයි පළමුවරට දඹදිව චෛත්‍ය දසයක් ඇතිවිය. ධාතුූන් වහන්සේ වැඩසිටි රන්දෙන හා ආදාහනයේදී එහි ඉතිරි වූ සලු දෙක ධාතු බෙදූ නැලියට හා අගුරුවලට වඩා උසස්පූජනීය වස්තුූ හුය. ඒවාට කුමක් වීද කරන ලදද යන බව පොත පතෙහි සඳහන් වී නැත්තේය අසම්බින්න සත් ධාතුූන් වහන්සේලාගෙන් දකුණු දළදා වහන්සේ සත්්‍ය ව් රජ දෙව්ලොට ගෙනගිය බව පරිනිර්වාණ සූත්‍ර අටවාවෙහි දක්වා තිබේ ඉතිරි ධාතුූන් වහන්සේලා සයනම ගැන එහි කිසිවක් සඳහන් නොවෙයි පරිනිර්වාණ සූත්‍රයේ අග පසුකාලේදී ලංකාවේ තෙරුන් වහන්සේවිසින් යොද්න ලදයි කියන ගාතා පසක් ඇත්තේය එහි දෙවන ගාථාව මෙසේය ඒකාහිදාටා තිදිවේහි පූජිතා ඒකා පන ගන්ධාරපුරේ මහීයති කාලිංග ර්න්නේයේ විජිතේ පුනේකං ඒකං පුුණනාගරාජා මහේතිී මේ ගාථාවෙන් දැක්වෙන්නේ එක් දළදාවක් දෙවු නොවේත් එක් දළදාවක් ගාන්ධාර රටහිත් එක් දළදාවක් කලින්කු රටහිත් එක් දළදාවක් නාග රජකු වෙතත් වැඩසිටිනා බවය මේ කරුණ මෙසේම බුද්ධ වංශ්පාලියයේ අග කතාවකද දක්වා තිබේ ඒ මෙසේය ඒකාදාටා තිදසපුරේ ඒකානාගපුරේ අහු ඒකා ගන්ධාර විසයේ ඒකා කාලිංග රාජිනෝ මෙිහිතුනම් මහතෙර කෙනෙකුන් වෙත වැඩසිටි දළදා වහන්සේ නමක් පිහිටුවා සෝමාවති චෛත්‍යකර වූ බවද කියා තිබේ. කාලිංග දේශයේ වැඩසිටි දළදා වහන්සේ පසුකලක ලක්තිවට වැඩම වන ලදහ. දැනට මහනුවර දළදා මන්දිරයේ වැඩසිටින්නේ ඒ ධාතුූන් වහන්සේ. ඉතිරි මහාධාතුවන් වහන්සේ තෙනම ගැන පරනිර්වාණ සූත්‍රයේ ගාතාවල සඳහන් නොවේ. බුද්ධවංශ පාලියයේ ඒ ධාතවන් වහන්සේ ගෙන දැක් වෙන්නේ මෙසේය. සං සීහලේදීපේ බ්‍රක්්මලෝකේචවාමකං සීහලේ දක්க்கෙනක් කාංච සබ්බාපේතා පතිට්ටිතා ලලාටධාතුූන් වහන්සේ සිංහලදීපේද වම් අකුධාතුන් වහන්සේ බ්‍රක්්මලෝකේහිද දකුණු අකුදා වහන්සේ සිංහලදීපේද පිහිටිසේක්ක යනු එහිතේරුමයි දක්කුණු අකුධාතුූන් වහන්සේ කලින් සක් දෙවරජ වෙත තිබී මිහිඳු මහරහතන් වහන්සේගේනියෝගයිෙන් සුමන සාමනේරයන් විසින් ලක්තිවට වැඩමවන ලද බවත් අනුරාධපුරේ තූපාරාම චෛත්‍යයෙහි ඒ ධාතුූන් වහන්සේ පිහිටවන ලද බවත් විනය අටුවා ආදියෙහි කියා තිබේ. ලලාට ධාතුූන් වහන්සේගේ පුවත ධාතුවංශයහි මෙසේ දැක්වේ. ධාතු බෙදීමේදී ලලාට ධාතුවන් වහන්සේ මල් රජුන්ට හිමි වූ කොටසට අයත් වූහ. මහාකාශ්‍යපස්ත්‍රවීරයන් වහන්සේ බුදු වහන්සේ ජීවමාන කාලයේදී ලලාට ධාතුූන් වහන්සේ ලක්දිව පිහිටවන ලෙස වදාරා ඇත්තේ යයි කියා මල් රජුන්ගෙන් ය ලබාගෙන තමන් වහන්සේගේ සද්ධවිහාරික මහානந்தනම් தெருන් වහන්සේට අනාගතයහි ලක්දිව මහවැනි ගங்கතර சேருணம் வில் தெரு வරහ சொண்டனம் தැන මේධාතුන්වහන්සේ පිහිටුවා කාවන් තිස්සනම් රජෙක් චෛතයක් කරවන්නේ ය කියயா ආරක්ෂා කරණලෙස භාර කළහ පරපරාගතව මහතරුන් වහන්සේලා විසින් ආරක්‍ෂා කරගෙන ආ ඒ ධාතුවන් වහන්සේ පසුකාලයකදී කාාවන්තිස්ස රජතුමා සතෘුවනින් බුදුරුවක් කරවා එහි අලලත පිහිටුවා හිස තතාගතයන් වහන්සේගේ කේෂිධාතුූන් වහන්සේද පිහිටුවා ඒ බුදුපිළිමය තබා සේරුවිල මංගල චෛත්‍ය කරවීය ලලාටි දහතුුව පිහිටුවා පාවන් තිස්ස රජතුමා කර වූ චෛත්‍යය තිස්ස මහාරාම චෛත්‍යය ඇයිද කියති ලලාටධාතුූන් වහන්සේ පිහිටි තැන ගැන මතබේද ඇත්තේ ඒ චෛත්‍ය දෙකම ඒ රජතුමා විසින්ම කරවුණ ලද චෛත්‍යන් වන බැවිනි. පළමු වරට දඹදිව ශාරීරිික ධාතු චෛත්‍යය අටක් ඇති වූ පසු මහා කාර්ශ්‍යප්‍රස්තවීරයන් වහන්සේ අනාගතයහි ඒ ධාතුූන් වහන්සේලාට තිීතකයන්ගෙන් අනතුරු පැමිණිය හැකි බව දැක ඒ පව අජාසත් රජතුමාට දන්නවා රාමග්‍රාමේහි ධාතුූන් වහන්සේ හැර ඉතිරි සත්තැන පිහිට වූ ධාතුූන් වහන්සේ ගෙන ධර්මාශෝක රජතුමා විසින් දඹදිව යොදනෙන් යොතුන චෛත්‍යෝකරවන ලදහ ඒදා තෝන්වහන්සේලාගෙන් පාත්‍රයක් පුරා ලක්දිවටද ලැබින දෙවන පැතිස් රජතුමා ඒදා තවන් වහන්සේලා පිහිටුවා ලක්දිවද යොදුනෙන් යුදන චෛත්‍ය කරවීය කෝලිය රජවිසින් රාමග්‍රාමයේ ගංතෙර කරවන ලද දා ගැබ පසුකාලයේ ගං වතුරෙන් බිඳී ආ කරඩුව මුහුදටගුස් රජුන්ට හමුවී මංචේරිකනම් නාග භවනට වැඩම කරවනු ලැබ. එහි තිබී පසුකලික ලක්තිවයට වැඩමවා රුවන්වැලි මහා සෑයෙහි වඩා හිඳවන ලැබූහ. අදලෝකයේ සර්වඥධාතුවන් වහන්සේලා වැඩිකණනක් වැඩසිටින්නාව ස්ථානය රුවන්වැලි මහා සෑයයි. ප්‍රථම බෝධයේදී, හතාගතයන් වහන්සේ තපස්සු බල්ලු කනම් වෙළතු දෙබෑයන්ට තමන් වහන්සේගේ හිස පිරිමැද අතට ආකේෂි ධාතුූන් දුන්සේක ධාතුූන් වහන්සේ රැන්ගුනුවර ශ්වදගෝන් චෛත්‍යයේ ඇත යැයි බොරුම ජාතිකයෝ කියති සේර්විල මංගල චෛත්‍යයෙහි ඇතයි ධාතුවංශයහි කියා තිබේ බුදුරජාණන් වහන්සේ බුදුවීමෙන් නවවන මස දුරුදු පසලොස්සක පොහෝ දිනයේ මයි අංගනයට වැඩ වදාළ අවස්ථාවහි සමන්තකූට පර්වතවාසී සුමන සමන් දෙවිරදුන්ටද කේෂ්ධාතුූන් දුන්සේක ඒ ධාතුූන් වහන්සේ පිහිටුවා මහිියංගන චෛත්‍ය කරවන ලද්දේය. නැවත බුදුරදුන් පිරිණිවී ආදාහනය කරන කල්හි සැරියුත් මහතරුන් වහන්සේගේ ශිෂ්‍යයකුවන සරභූ නම් රහත්තෙර කෙනෙකුන් විසින් තතාගතයන් වහන්සේගේ ග්‍රීවා ධාතුුව ඇවිලින දරසෑයෙන් ඉරති බලයෙන් ගෙන මියෝගුණු දාගෙබෙහි පිහිටුව බවද කියා තිබේ මෙතකින් කියනලද සර්වඥධාතුවන් වහන්සේලා හැර බහෝධාතුන් වහන්සේලා ලෝක ඇති බව කිවයුතුය චත්තා ලීස සමාදන්තා කේසාාලෝමාච සබ් සෝ දේවා හරෙන්සුඒේකම් චක්කාවාල පරම් පරා මෙ මහා පරිනිර්වාණ සූත්‍රයේ අන්තිම ගාතාවයි බුද්ධවංශපාලයේ අගද මේ ගාතාව දක්නා ලැබේ. තතාගතයන් වහන්සේගේ දත් සතලිස හා කේෂලෝමයන්ද දෙවියන් විසින් චක්‍රාවාල පරම්පරාවෙහි ගෙනියන ලද බව ඒ ගාතාවෙන් දැක්වේ. බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝමධාතුව මිහින්තලා පර්වතයේ සේල චෛත්‍යයහිද නියදා වහන්සේ නමක් දීගවාපීචෛතතේද පීටා ඇති බව ලංකාවේ පොත්තොල දැක්වේ. පාරිභෝගික වස්තු